මේ යහපාන රජය අවුරුදු 40කට පස්සේ පළවෙනි වතාවට මුස්ලිම් වරයෙකු දිසාපතිරියට පත් කළා. එම දිසාපතිතුමා වවුනියාවේ වැඩ බාර ගන්න මම එතන හිට අනිද්දා වෙනකොට අද කැබිනට් පත්‍රිකාවක් ඉදපත් කළ දුන්න අපේ සුදේශකරු අමාත්‍යතුමා එක කැබිනට් මණ්ඩලය අනුමත කරමින් දිසාපතිතුම 6 දිනක් පමණ අද පත් කළා. විශේෂයෙන්ම සඳහන් කරන්නේ මුස්ලිම් කටයුතු බාර අමාත්‍යක හැටියට අවුරු 7 පස්සේ මුස්ලිම් ජාතිකයෙකු දිසාපතිරියට පත් කිරීම සම්බන්ධව විශේෂයෙන්ම අපේ ගරු අග්‍රාමාත්‍යතුමාටත් ඒ වගේම ගරු ජනාධිපතිතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාටත් ගරු අපේ සුදේශ කඩේ අමාත්‍යතුමාටත් අපේ විශේෂ ස්තුතිය මා පුද කර සිටිනවා. මේ වර්ජනය සති දෙකක් විතර කාලයක් දික් ගැසුවානේ. මෙතෙන්දී අපි එයාගේ ඉල්ලීම් දෙබලෙට ඒ ඉල්ලීම් වලට අපිට ඉතා සාර්ථක ප්‍රතිචාරයක් ලබා දෙන්න පුළුවන් වුණා 19 වෙනිදා වෙනකොට. එවිට අපි එයාට ප්‍රකාශ කළා වහම්ම සේවයට වාර්තා කරන සත් එහෙම සේවයට වාර්තා නොකළොත් සේවය අත්හැර සලකන බව. ඒ නිසා මේ 19 වෙනිදා සිට 26 වෙනිදා දක්වා මේ කාල මේ කාල මකවන උතුල අපිට පඩි ගෙවීමේ යම් පුංචි ගැටලුවක් ඇති වෙලා තියෙනවා. සෝ අපි අද කැබිනට් මණ්ඩලය පත්‍රිකාව ඉදපත් කළා. ඒ සම්බන්ධව කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා. ඊට හැර අනිත් දවස්වල අපි එයාට පඩි ගෙවීම සිදු කරනවා. නමුත් මේ පඩි හදාගෙන ඉන්න සුපුරුදු පරිදි මේ අර යාන්ත්‍රයෙන් පඩි හදාන එක ටිකක් අමාරුවක් තියෙනවා. මේ කියන්නේ මැනුවල් කරන්න සිදුවල් තියෙනවා. එනිසා මම හිතන්නේ ටිකක් පරක්කක් සිදු වෙලා තියෙනවා. මම හෙට අනිත් දවසේ ඒ ඒ ප්‍රශ්න විසඳෙයි. නමුත් දවස් 7ක් සඳහා මම දවස් 7කින් සෙන්සුරදා ඉඳලා ගියාම දවස් 5ක් සඳහා අපි කැමරට අනුමැතිය ලබා ගත්තට පස්සේ ඒ පඩියත් අපි ගෙවන්න කටයුතු කරමු.